දේශීය ණය ප්‍රතිවූගත කරණයේදී අපි එක තීරණයක් පමණයි තාම අරගෙන තියෙන්නේ. ඒ තමයි භාණ්ඩාගාර බිල්පත්වල මහ බැංකුව විසින් සිදු කළා තියෙන ආයෝජන අනිවාර්යෙන්ම ප්‍රතිවූගත කරණයකට ලක් වෙනවා. භාණ්ඩාගාර බිල්පත්වල මහ බැංකුව විසින් සිදු කර තිබෙන ආයෝජන. සෙන්ට්‍රල් බැංක් හෝල්ඩිංස් කියලා මහා භාණ්ඩාගාරය ආයෝජනය කරලා තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යෙන්ම ප්‍රතිවූගත කරණයකට ලක් වෙනවා. ඒක අපි මේ වෙනකොටම නිල වශයෙන් මහ බැංකුවේ අධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් කරපු ආයෝජකයන් සඳහා කරපු ණය හිමියන් සඳහා කරපු ප්‍රසන්ටේෂන් එක තුළ ක්‍රියාත්මක අපි නිවේදනය කරලා තියෙනවා. දේශීය ණය ප්‍රතිවිවගතකරණය කියන කාරණේ ඉතාම සංවේදී තත්ත්වයක්. හැබැයි අපිට එක වගකීමකින් ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ බව මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේ රටේ බැංකු පද්ධතියට සහ මූල්‍ය පද්ධතියට අගතියක් වෙන ආකාරයටව ඒ වගේම අත්සාධකාර මුදලට එහි සමාජිකත්වයට අගතියක් වන ආකාරයට කිසිදු ප්‍රතිවගතකරණයක් සිදු වෙන්නේ නැහැ කියලා.